මේ සතියේ මුල් භාගෙදි අලුත් යෝජනාවක් සමහර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන යොමු කළා. ජනක විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ වහාම සම්මත කරන්න කියලා. ඒ සාකච්ඡාවලට මම සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. ඒ ගැන මටත් ආරංචි වුණා. ඊයේ ජනාධිපතිතුමා මට කතා කළා ඇහුවා දැන් මේ ගැන කැබිනට් මණ්ඩලයේ කතා කරමුද? අපේ පක්ෂ අතර මේවා ගැන සාකච්ඡා කළා නොතිබුණ නිසා අපේ පක්ෂය ඇතුළත් කරපු නිසා මම කිව්වා හොඳයි මෙතන කතා කරන්න පුළුවන් කියලා. එතුමා දවල්ට කැබිනට් මණ්ඩලයක් කැඳෙව්වා. ඊට ඉස්සෙල්ලා මම අපේ ඇමති මණ්ඩලය කැඳෙව්වා. එතන විවිධ අදහස් තිබුණා. උණුසුම් තත්ත්වයකට ඉතින් මම ජනාධිපතිතුමාට කිව්වා විවිධ අදහස් තියෙනවා කියලා. එකගත්වයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ කියලා. ඒත් මෙතෙන්ට ආවැද්දී අපි එකඟ වුණා අන්තිමට ඒ පක්ෂ මේ ගැන තීරණය කරන්න කියලා. ඒත් එදත් මම කිව්වේ ඊයේත් කිව්වේ මේක යථාර්ථය පොහොට්ටුවේ ඡන්ද නැතුව ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කරගන්න බෑ. අපිට 150ක් නෑ. එහෙනම් මේ ගැන සාකච්ඡා කරත් ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා සම්මත කරන්න පුළුවන් පොහොට්ටුවේ ඡන්ද තියනවා නම් පමණයි කියලා. අන්න ඒ තමයි අපි කරපු සාකච්ඡා. ඒ නිසා දැන් ආපහු මේ ප්‍රශ්නේ පැන නැගිලා තියෙනවා. අද විවිධ සංවිධානවල නියෝජිතයන් ඇහුවා ඇයි මේ වෙනස් කරාද? මොකද්ද මේ කරන්නේ? ඒ වගේ බොහෝ දෙනෙක් දැන් දොස් කිව්වා. ඊයේ එක කොටසක් දොස් කියනවා, අද තව කොටසක් දොස් කියනවා. එහෙන් තමයි මේ කියන්නේ කොහොම හරි මේක විවුර්තව කතා කරන එක රටේ යුතුකම ඡන්දයක් එක්ක ඒක අපිට නවත්තන්න බෑ. ඒක කර යුතුයි. මම අපේ සිවිල් සංවිධානයේ අයටත් මාව හම්බෙන්න කියලා කිව්වා. හැම පක්ෂයකම මේ ගැන තීරණයක් ගන්න වෙයි. අපි කාටවත් මේ ප්‍රශ්නෙන් හැංගෙන්න බෑ. ඒත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ඒ නිසා මේවා අපි විවුර්තව කතා කරන්න ඕනේ. විවුර්තව කතා කළා විවිධ පක්ෂවල අදහස් දැනගෙන ජනතාව තමයි අන්තිම තීරණය අරගන්නේ. මීරිගම ප්‍රදේශයේ නව ත්‍රිභාෂා පාසලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. කථානායක කරු ජයසූරිය, අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහතුරුන් ඇතුළු මහජන නියෝජිතයන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සිරනායක මහතාට ගෞරවයක් ලෙස මෙම ත්‍රිභාෂා පාසල දොන් ස්ටීවන් විද්‍යාලය නමින් නම් කිරීමටයි පියවරගෙන ඇත්තේ. ළඟම පාසල හොඳුන් පාසල වැඩසටහන යටතේ මෙරට ඉදිවන දෙවන ත්‍රිභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල මෙයයි. ඒ සඳහා රජය ආයෝජන කළ මුදල රුපියල් මිලියන 1,141ක්. අක්කර 12ක භූමිභාගයක ඉදිකරන මෙම පාසල ලබන වසරේදී සිසු අයිතියට පත් කිරීමට නියමිතයි. කරු ජයසූරිය මහත්මයා ගත්ත ක්‍රියාමාර්ග නිසා පාර්ලිමේන්තුව බැබලෙනවා. අපේ පාර්ලිමේන්තුව අද හොඳ පාර්ලිමේන්තුවක් හැටියට අපිට සැලකන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නත් එතුමත් මම එකතු වෙලා අපි ඔක්කොම එකතු වෙලා සිවිල් සමාජයක එකතු වෙලා පියවර ගණනාවක් අරගෙන තියෙනවා. අද ස්වාධීන කොමිෂන් ක්‍රියාත්මක කරන්නේ මේ කථානායකතුමාගේ උනන්දුව නිසා. මම දන්නවා විශ්වවිද්‍යාලයක මණ්ඩලයේ එතුමා කරන වැඩ කටයුතු ටික. ඒ වගේම අපි දැක්ක දවස් 52 ඊට පෙරත් ඊට පසුවත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නටත් ඒක කිසිවෙකට පාවා දෙන්නට එතුමා ලෑස්තුනේ නැහැ. අපි ඒක අගය කරනවා කියලා කියන්න කැමතියි. එතුමා දේශපාලනට ආවේ කාලේ ඉඳන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරන්න ක්‍රියා කළා තියෙන්නේ. විධායක ජනාධිපතිකම අහෝසි කිරීමටත් එතුමා මුල අරගෙන තියෙනවා. ඒක එදා ඉඳන් කරපු වැඩ කටයුත්තක්. 19 වැනි සංශෝධනයෙන් ඒකෙන් කොටසක් අපි සිදු කරා. ඉතුරු එක කියන්නේ තමයි දැන් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණයක් එක්ක මේ විධායක ජනාධිපතිකම ගැන විවිධ සංවිධාන ඒ ගැන ප්‍රශ්න මතු කරන එක පුදුමයක් නෙමෙයි. ඒක අද රටේ තියෙන ප්‍රශ්නයක්. අපි බැලුවා මේ රටේ ජාතික පාසල 360 පුරප්පාඩු තියෙනවා කියලා. මම ලේකම්තුමාට කිව්වා හැම ජාතික පාසල් විදුහල්පතිලටම ලිඛිතව දැනුම් දීලා ඒ පාසල්වල තියෙන පුරප්පාඩු ටික ඔක්කොම ගෙන්න ගන්න කියලා. කාගේ වැරද්දද මම දන්නේ නැහැ. 45,000ක් පුරප්පාඩු තිබුණා. අපි අලුතෙන් පාසල් හදන්න අවශ්‍ය නැහැ. ඒ 45,000න් 15,000ක් දෙමළ ශිෂ්‍යාව සඳහා පුරප්පාඩු තිබුණා. ඒ නිසා පත්තරේ දැම්ම සම්පූර්ණ 45,000ම පුරප්පාඩු ටික. ඒ පාසල සහ පන්ති 90. මාධ්‍යවල දැම්ම ඒ පුරප්පාඩු වල ගන්න ක්‍රයිටීරියා එක ක්‍රමවේදය අපි දැම්ම විනිවිද පේන විදිහට. ඒ පුරප්පාඩු වලට දැන් සම්පූර්ණයෙන් අපි ඒ දරුවන්ට පාසල් දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මේ දවස් 3-4කින් පළවෙනි 4,000 අපි ලබා දෙනවා. ග්‍රාම සේවක නිලධාරීන් සහ ඒ නිලධාරී 4 දෙනාට ගම්මට්ටමේ එකට ඉඳගෙන ඒ ප්‍රශ්න විසඳීමට නිලසෙවන් 50ක් අපිට ලබා දීලා තියෙනවා. ඒ 50ටත් විශාල මුදලක් 1,25,000කටත් වැඩිය වියදම් කරමින් අද අපි ඒව අවසන් කරගෙන යනවා. ඒකත් මහජනතාව ඔබගේ ඒ සුභ සිද්ධියට. මේ නිලසෙවණෙන් විශේෂයෙන්ම
ඔබතුමන්ලාට පැන්නේ ඉඳලා මරණ සහතිකේ දක්වා සියලුම දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නොගොස් සියලුම දේ කරගන්න පුළුවන් හැකි තත්ත්වයක් ලබන අවුරුද්දේ උදා වෙන බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.